විශේෂයෙන්ම අද පෙබරවාරි මාසේ 9 වෙනිදා තවත් දින 4කින් පසුව පෙබරවාරි 14 වෙනිදා උදා වෙනවා. සාමාන්‍යයෙන් පෙබරවාරි 14 හඳුන්වන්නේ වැලන්ටයින් දිනය නැත්නම් පෙම්වතුන්ගේ දිනය කියලා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ලෝකයේ පුරාත් ලංකාව පුරාත් විවිධාකාරයට පෙම්වතුන්ට ඔවුන් කැමති ආකාරයට සුබ පැතුම් යවමින් එවගේම එය සැමරීමට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් පොලිසියට වාර්තා වෙනවා මෙම දිනය සැමරීමට අන්තර්ජාලය හරහා විවිධ සාද පැවැත්වීමේ උත්සාහයක් දරන බවට. එවගේම ඒ සඳහා විවිධ සමාජ මාධ්‍ය ජාල වල කණ්ඩායම් එකතු වෙමින් සිටින ආකාරයක් තිබෙන බවට වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසියේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. එවැනි කිසිමාකාරයක සාද සම්භාෂණ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව පවත්වනවා නම් ඒ සියලු අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. මේ දිනවල කෝවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඒ ආකාරයට අවසරයකින් තොරව සෞඛ්‍ය නිර්ණායකවලට පටහැනිව යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ අය සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි, යම් පුද්ගලයෙක් මෙවැනි නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය සාද සඳහා තමන්ගේ පරිශ්‍රය තමන්ගේ හෝටලයක් එමත් නැත්නම් වෙනත් නවාතැන් පොළක් යම් කිසි ශාලාවක් ලබා දෙනවා නම් අදාළ පුද්ගලයින්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පසුබට වන්නේ නැහැ. දැනටමත් විවිධ තොරතුරු ලැබී තිබෙනවා. විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ ආකාරයට වැලන්ටයින් දිනය සැමරීමට විවිධ ආකාරයෙන් නීති විරෝධී රැස්වීම් ප්‍රිය සම්භාෂණ සාද පැවැත්වීමට කටයුතු සූදානම් වන බවට. ඒ නිසා ඒ ගැන පොලිසිය දැඩි ලෙස ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි තරුණ තරුණියන්ගෙනුත් ඉල්ලා සිටිනවා මෙවැනි අවස්ථාවලට සහභාගි වන්නට එපා. එවිට එහෙම සහභාගි වුවහොත් ඔබටත් අධිකරණයේ ඉදිරියට යාමට සිදුවේවි. නඩුවක සැකකරුවෙකු විත්තිකරුවෙකු බවට පත්වන්නට සිදුවෙයි. විශේෂයෙන්ම ප්‍රාදේශීය පොලිස් ස්ථානවලට මේ ගැන දැනුම් දී තිබෙනවා. පොලිස් ස්ථානාධිපතිවරුන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනු ලබනවා. ඒ වගේම බුද්ධි අංශවල අවධානයත් මේ සම්බන්ධයෙන් යොමු වී තිබෙනවා. ව්‍යසනයක් වසංගතයක් ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක ඊට අනුගතව කටයුතු කිරීම විනා මේ ආකාරයට නීති විරෝධී සාද සම්භාෂණ පැවැත්වීම සපුරා තහනම් වෙනවා. ඒවා සිදු කළහොත් ඒ අයටත් ඒ සඳහා ආධාර අනුබල දෙන අයටත් එම ස්ථාන සපයන අයටත් එරෙහිව දැඩි නිරෝධායන ක්‍රියාමාර්ග ගැනීමටත් එවගේම අපරාධ නීති යටතේ ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. breaking.lk